ඔබ සැන්දාවක් හැම දෙනාටම ආයිබෝන් හිතවතුනි. අදත් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යනාංශයේ සංවිධානය කරන ආරාධිත දේශනමාලාවෙහි 8 වෙනි ආරාධිත දේශනීය සමාරම්භයයි අපි මෙලෙස ඔබට සනිටුහන් කරන්නේ. අද ඒ වැඩසටහනෙහි ඉතාමත්ම සුවිශේෂ වැඩසටහනක් මේ විදිහට අපි සනිටුහන් කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා මේ වෙන විටත් අපි අද ආරාධිත සම්පත් දායකයා කවුද කියලා අපි බොහොම ගෞරව කරන, ආදරී කරන, ලිංගගත කරන චරිතයක්. අපි අද අපේ වැඩසටහනට අපි කැඳවා ගත්තේ සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා. අයිබෝන් මැතිතුමනි, අයිබෝන්. අද අපි වැඩසටහනට සම්බන්ධ වෙන සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා විශේෂයෙන් තාත්තා කෙනෙක් වගේ අපි එතුමා බොහොම ගෞරවයෙන් යුක්තව, ලෙංගතු සිතින් යුක්තව රජරට විශ්වවිද්‍යාලයේ වෙනුවෙන්ම අපේ සමාජ විද්‍යාවෙන් මට කතා කරන්න ගහන ඔබතුමා, ඒ වගේම භාෂා දිනත්තේ වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ලෙංගතු වේලාවේදී පිළිගන්න කැමතියි. මම වඩාත් කැමති පුංචි සටහනක් මේ විදිහට තබනකොට අපි සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා උත්පත්ති ලැබන්නේ, වයස කිව්වට කමක් නැහැ නේද? කමක් නැහැ. 1941 පෙබරවාරි මාසයේ 11 වෙනිදා තමයි ඔබතුමා කැලණි උත්පත්ති ලැබන්නේ. පවුලේ 8 දෙනෙක් ඉන්නවා. ඔබතුමා 6 වෙනියා. අපි වඩාත් ප්‍රිය කරන අපේ විශේෂයෙන් සුනිල් ඉදිරිසිංහ මහත්මයා ඔබතුමාගේ බාලම සහෝදරයා. ඔබතුමාගේ ජීවිතයේ තුල මුල්ම කාලයේදී විශේෂයෙන් ඔබ මූලික ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වරාගොඩ රජයේ විද්‍යාලයට ඇතුළත් වෙනවා. අද නම් සර් ඩී.බී. ජයතිලක විද්‍යාලය නේද? ඊට පස්සේ ඔබතුමා වරාගොඩ ධම්මලෝක මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ කාල පරිච්ඡේදය තුළ මට මතකයි ඔබතුමා මගෙත් එක්ක වරක් කතා කරගෙන ඉන්න වෙලාවේ සඳහන් කළා, ඒ පාසල් කාලේදී රවිලාල් විමලධර්ම මහත්මයා, අපේ යශෝදා විමලධර්ම මහත්මියගේ තාත්තා ඔබතුමාගේ ජීවිතයට අතිශයින් බලපෑමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් වසර 5 වෙනි ශ්‍රේණියේ වෙනකොට ඔබතුමා පාසලෙහි නාට්‍ය සානිකොත් බොහෝ දේවල් ඉදිරිපත් කරන්න ඔබතුමා විශේෂයෙන් කටයුතු කරලා තිබෙනවා. ඊළඟට මම බොහොම කෙටියෙන් සඳහන් කරන්නේ ඔබතුමා ඉන් පස්සේ විශේෂයෙන් ඇතුළත් වෙනවා තවත් පාසල් කීපයකට. ඒ අතරින් විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා LPTA සාන්ත මේරිස් කොලෙජ් එකට, එමණත විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉන් පස්සේ ස්ටැපර්ඩ් කොලෙජ් එකට ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, විද්‍යෝදය පිරිවෙන්ට ඇතුළත් වෙලා තිබෙනවා. මම හිතන්නේ ඔබතුමාට මේ මෑත කාලයේදී මොන හරි ගෞරව නාමයක් හම්බුණා නේද විද්‍යෝදය හෝ විද්‍යාලංකාර පිරිවෙන්? ඒක හම්බුනේ විද්‍යාලංකාරේ. විද්‍යාලංකාර මොකද? විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සෞන්දර්ය කලා රත්න ශිරෝමනි කියන ගෞරව උපාධිය තමයි හම්බවුනේ. ඉන් පස්සේ ඔබතුමාගේ ජීවිතය තුළ ඉතාමත්ම කඩයිම අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි ඔබතුමා රැකියාවක නිරත වෙන 1965 අවුරුද්දේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ 1966 දී ඔබතුමාගේ ප්‍රියාදර බිරිඳ මුණ ගැහෙනවා. ඒ බිරිඳ තමයි ක්‍රියාකාරියක්තුරුම මැතිනිය. මම හිතන මේ වෙලාවේදී ඇති කියලා. එහෙමයි ඉන්නව. ඔව්. ඒ හමුවීම පොඩි පොඩි මතක් කිරීමක් අපි කරමුද බලන්න. ඔකෙදි විද්‍යා මේ ධර්මාලෝක විද්‍යාලයේ තමයි හම්බුනේ. අත් වශයෙන්ම ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි. ඒ පොඩි පොඩි කාලෙම තිබුණේ. මම KS ගේ සුදුසුදු කවි පොත නාට්‍යයකට නිෂ්පාදනය කරපුවාම ඇය සහ ඇගේ යෙහෙළියෝ ඒකේ රඟපෑවා. මම මගේ අධ්‍යක්ෂණයටදී එයා මේ වැඩි වශයෙන් ඒ නාට්‍ය නිෂ්පාදනයේට ලොකු ලෙංගතුකමක් ඇති වුණා. එතනින් ඇති වෙච්ච හිතවත්කම තමයි පසු කාලෙකදී ඒක ආදරයට හැරලා විවාහය දක්වා ආවේ. ඒක සුන්දර ගමනක්. ඔබතුමා දැන් බොහොම ජීවිතේ බොහොම සැදැ සමයෙන් ගත කරනවා. බොහොම පොතපත කියවන, ඒ වගේම දැනුමින් පරිපූර්ණත්වයට පත් වෙන, විශේෂයෙන් අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨම ශ්‍රේෂ්ඨම කලාකරු විතර සඳහන් කරන්න පුළුවන්. ඔබතුමාගේ වෘත්තීය ජීවිතය තුළ මහවැලි අධිකාරියේ කළමනාකරුවෙක් විදිහට වසර ගණනාවක් සේවික කරනවා. ඊට අමතරව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවිකරම කරනවා. විශේෂයෙන් ඔබතුමාගේ මේ කලා ජීවිතය තුළ අපිට පේන 1961 දී තමයි ඔබතුමා මේ විශේෂයෙන් තමන්ගේ වෘත්තීය ජීවිතයක් විදිහට විශේෂයෙන් කලා කටයුතු වල සම්බන්ධ වීමක් සිදු වෙනවා. නාට්‍යවල සම්බන්ධ වෙනවා, සිනමාවට සම්බන්ධ වෙනවා, ඒ වගේම ටෙලි නාට්‍යවල සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේවා කියන්න ගියොත් එහම අපිට මේ වැඩසටහන පුරාවට මේ ගැන කතා කරන්න වෙන්නේ. පිට මේ අතරතුරදීදීම ඔබතුමාගේ මේ දේශනේ අතරතුරදීම යම් යම් කාරණා මතක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකද පැතිරිච්ච විෂයක් ශ්‍රේෂ්ඨයක් තුළ තමයි ඔබතුමායි කලා ජීවිතය ඇතුළත් වෙන්නේ. වේදිකා නාට්‍ය තුළ, සිනමාව තුළ, චිත්‍රපටය තුළ සහ නිෂ්පාදනය තුළත් ඔබතුමාගේ සක්‍රීය දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන් 1967 දී සම්පත, ඒ වගේම
පූජිතයෝ ඒවගේම පොඩිමල්ලි ඒවගේම වදුල ඒවිතරක් මේ මෑත භාගදි බොම ජනප්‍රයට පත්තිච්චේ දස්නසි අසුවතරේද මන්දුම් බන්ඩාර ඉමකතර ඉක්දස්නසි අසු හතරේද සහිදස්නසි අනුවේද කිස්තු චරිතයත්තර ඔබතුමාගේ පනපී වක්සිද කරනවා. ඒවිතරක් නෙවෙයි අපිට පේනවා ඉදස්නසි අනුහතේද තරණය සහ ඒවගේම දෙදස් දහයිතර වගේනකොට ඉරහඳ යට මෙයාදී වශයෙන් චිත්‍රපට ගණනාවක පස්සේ මෑතකද චිත්‍රපට ගණනාවක් තිබෙනවා. ඒ සියලු දේවල් පිළිබඳව මම මතක් කරනවට වඩා මොකද මේකේ මතක් කිරීමේදී යම් අඩුපාඩුවක් සිදු වුණොත් ඒක ඔබතුමාට කරන අසාධාරණයක්. අපේ සතිෂ්ඨන් රජසිංහ මහත්මයාට දැන් අපි ඉඩකඩ ලබා දෙනවා. ඔබතුමා මට ඊයේ කියපු කතාවක් මම නාම්දුරුනේ මගේ උපාධි ඔක්කොම ලබාගෙන තිබෙන්නේ මගේ ජීවන තක්ෂලානේ ජීවිතයේ අත්දැකීම් වලින් මම වඩාත් කැමති මැතිතුමනි ඔබතුමාට මගේ තාවිසය අරගෙන තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන ආරම්භ කරනවා. හොඳයි. අයිබෝවන් සියලු දෙනාටම රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද වළංවත්තේ සංසරි හිමිපාණන් වහන්සේ ඒ වගේම උපකොළපතිතුමා පීඨාධිපතිතුමාලා ඇතුළු සියලුම විද්වත් හිතවතුන්ගෙන් අවසරයි. මේ සූම් තාක්ෂණය ඔස්සේ ඔබ ඇමතීමට ලැබීම මට ලොකු සතුටක් ගෙන දෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් හැටියට ඔබ සැමට මම ඉතාම ගෞරව කරනවා මේ දේශනයට සවන් දීම සම්බන්ධයෙන් ආරාධනා කිරීම ගැනත් අපේ හැමදෙරන්ට ස්තුතියි. ඉතින් ඔබ සියලු දෙනාම නොදන්නා දෙයක් ප්‍රකාශ කිරීමට තරම් මම දන්නා එක් නම් නෙවෙයි මං ගැනම කිව්වට. ඒක කොහොම වුණත් දශකහයක මගේ කලා හා සමාජ ජීවිතයේ අත්දැකීම් පාදක කරගෙන මම දන්නා තරමින් මේ මාතෘකාවට ගැලපෙන කරුණු කීපයක් කියන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වින්දනීය ජීවිතයකට මඟක් මාර්ගය දැන් අපි බෞද්ධ දර්ශනයට අනුව නම් අපේ ජීවිතේ සාක්ෂාත් කරගන්න තියෙන හරි අෂ්ටාංගික මාර්ගය. දැන් ඒ ගැන නෙමෙයි ඒකත් එක්ක බැඳුණු අපේ ජීවිතයක් තියෙනවා. ඒ ගැනයි කියන්නයි හදන්නේ. එතකොට හුඟ දෙනෙක් ජීවිතය මේ වින්දනය කරන්නේ නැහැ. හැබැයි විඳීමක් කරනවා. මොකද අපේ මේ මුළු ජීවිතයේම ගොඩක් දුක් කන්දරාවක් සිතුවිලි ගංගාවක්. නමුත් මේකේ එක්තරා ප්‍රමාණයකට අපිට සන්තුෂ්ටියක් ලබා ගන්න පුළුවන් වෙනවා අපි නිවැරදිව ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙනවා කියන එකයි මගේ අදහස. අද අපේ ශ්‍රී ලංකා සමාජය මේ ඒකේ දකින්න හම් වෙන්නේ අහන්න හම් වෙන්නේ හරි අමිහිරි අපුල දේවල්. ඉතින් මේ නරක මිනිස්සු ටික දෙනෙක් ඉන්නේ, හොඳ මිනිස්සු වැඩි. හැබැයි අර හොඳ මිනිස්සුන්ට ජීවත් වෙන නරක මිනිස්සුන්ගෙන් අඩුපාඩු ගන්න සිද්ධ වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම මේ කතාවේදී දහම සහ කලාව පාදක කරගෙන තමයි යමක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී මම මේ විදිහට ආරම්භ කරනවා. අපි අපේ සිංහල බෞද්ධ කුල කුමරියක් විවාහ ජීවිතයකට ඇතුල් වෙන්න හදනකොට ඒ මංගල උත්සවයේදී හෙට මංගල කටයුත්ත තියෙනවා නම් අද රාත්‍රියේ මේ තරුණියා මේ මනමාලිය බුලත් අත හතක් හදන්න ඕන. ඒ බුලත් අත කොළ 40යි එකක 7යි 280. මෙන්න මේ 280 තමයි මේ පෝරුවට අරගෙන යන්නේ. ඒක තමයි අර වැඩිහිටියන්ට දෙන්නේ. හැබැයි මේකේ හුඟ දෙනෙක් දන්නේ නැති කාරණාවක් සැක වෙලා තියෙනවා. මේ බුලත් දෙනකොට මේ මනමාලිය හිතන්න ඕන අද මම අලුත් ජීවිතයකට පාතබනවා. මගේ කුසට පිවිසෙන පින්වත් දරුවා නිසි දින ගිහිල්ලා ප්‍රසූති කිරීමේ භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. එතකොට බුලත් ගන්න ඒ වැදුමවරුණුත් ඒ ආශිර්වාදේ කරන්න ඕන. දෙන කෙනා ගන්න කෙනා අතර තමයි මේ තරංග ශක්තිය ඇති වෙන්නේ. ඉතින් ලෝකේ කිසිම රටක කිසිම ජාතියක නැහැ මේ සංස්කෘතික ලක්ෂණය. මදු සමය ගතකරන්න ප්‍රථම තමයි සිංහල කුල කුමරියක් මාතෘත්වය ප්‍රාර්ථනා කරන්නේ. මෙන්න මෙහෙම මව් කුසක පිළිසඳන දරුවා හැදෙනවා වැඩෙනවා ශිරුවේ. මාස 3 මාරක් යනකොට මේ බිලිඳාට ශ්‍රවණ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා අම්මාගේ හෘද ස්පන්දනය ඇහෙනවා.
ඉතිං මේ අම්මා අම්මා කියන කෙනා ළඟ තියෙන ඕන සුසුකම් තුනක් තියෙනවා. අම්මා හොඳ ශාරීරික ශක්තියකින් ඉන්න ඕන, හොඳ මානසික ශක්තියකින් ඉන්න ඕන, හොඳ කම්පන ශක්තිය, කම්පන ශක්තියකින් රස විඳින්න. මෙන්න මේ ශක්තියෙන් තුනෙන් අම්මා අනු මේ මේ අනුල අම්මා කෙනෙකුගේ හෘද ස්පන්දය අද ගණන් බලලා තියෙනවා. බටහිර සංගීතයේ 6-8 කියන නාද රටාවට, ඉන්දියානු සංගීතයේ කෙම්ටෝ කියන නාද රටාවට, දේශීය සංගීතයේ මැදුම් තිත කියන නාද රටාවට. එතකොට දරුවෙකුගේ පළවෙනිම පන්ති කාමරේ තමයි මව් කුස, පළවෙනි ගුරුතුමිය තමයි මව, පළවෙනි පාඩම තමයි තාලය. තාලය කියන්නේ කාලය මැනීම. එතකොට මෙන්න මෙහෙම දරුවෝ අත්ත වශයෙන්ම අධ්‍යාත්මික දියුණුවක් තියෙන සත්පුරුෂයන් වෙනවා කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. මට හිතෙනවා අපේ අම්මලා ඒ සුසුකම තිබුණා කියලා. නැත්තම් අපේ පවුලේ 8 දෙනාම මෙවැනි තත්ත්වයකට එන්න විදියක් නැහැ. අපේ හැමදෙරනේ දැන් ඉංග්‍රීසි හෝඩියේ මුල අකුරු හතර මම මතක් කරන්න කැමති, ABCD කියන එක. කවුරු හරි මගෙන් අහුවොත් ප්‍රශ්නයක් අපේ ජීවිතේ කොච්චර දුරද කියලා අහුවාම මගේ පිළිතුර වෙන්නේ B අකුරේ සිට D අකුර දක්වා පමණයි කියන එකයි. එතකොට B කියන්නේ බර්ත්, D කියන්නේ ඩෙත්. එතකොට උපතේ සිට විපත දක්වා කාලය තමයි ජීවිතය. එතකොට අපි ගත කරන කාලය නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ, අපි මේ ජීවත් වෙන කාල සීමාවෙදී ලෝකයට කරන සේවය මොකද්ද කියන එකයි වැදගත් වෙන්නේ. එතකොට B අකුරයි D අකුරටයි මැදි වෙන අකුරක් තියෙනවා, ඒක තමයි C. ඒක තමයි choice, තෝරා ගැනීම. මම හිතනවා වින්දනීය සාර්ථක ජීවිතයක් ගත කරන්න නිවැරදි තෝරා ගැනීම හැම දෙයකින්ම අවශ්‍යයි කියන එක. ඊළඟ කාරණාව තමයි ඒ අකුරෙන් attitudes, අපේ ආකල්ප තියෙනවා. එතකොට අද ආකල්පමය සංවර්ධනයක් තිබුණොත් අපේ රට දියුණු කරගන්නට මේ ලේසි වෙනවා. එතකොට අද ලෝකේ වැඩි වශයෙන්ම කතා කරන වචනේ තමයි සෞඛ්‍ය. දැන් මේ කොරෝනා මේ වෛරසය නිසා ඇති වෙලා තියෙන මුළු ලෝකෙම දනගස්සලයි තියෙන්නේ මේ වෛරසය. එතකොට මේ සෞඛ්‍ය කියන එක මිනිස්සු හොගදෙනෙක් හිතාගෙන ඉන්නේ ලෙඩක් නැත්තම් එයා සෞඛ්‍ය සම්පන්නයි කියලා. නමුත් මම මේ වෙලාවේදී මට ඕන කරන වචනයක් සඳහන් වෙනවා, ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය කියන වචනේ නිර්මාණය කළා තියෙන්නේ මෙන්න මෙහෙම. සම්පූර්ණ ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික යහපැවැත්ම. මෙන්න මේ ආධ්‍යාත්මික යහපැවැත්ම නිරෝගී පුද්ගලයෙකුගේ තියෙන්න ඕනේ. එතකොට ඊළඟට කියනවා, කිසියම් පුද්ගලයෙකුට තමන්ට ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදකාරී තත්ත්වයක් ආවොත් ඔහුට ඇයට හැකියාව තියෙන්න ඕන ඒක විසඳා ගැනීම. ඊළඟ දේ තමයි නිවැරදි කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය. ඊළඟට තියෙන එක තමයි මිනිසුන් සඳහා යමක් කිරීම. මොකද මිනිස්සු හිතන් ඉන්නවා මිනිසුන් හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. නෑ, මිනිසුන්ට කරන්න තියෙන එක දෙයයි. ඒ තමයි මිනිසුන්ට වැඩ කරන එක. මම ඒක ඉගෙනගත්ත කෙනෙක්. මම තරුණ කාලේ ඉඳලාම තාමත් මම ඒ කාර්යයේ නිරත වෙනවා. ඊට පස්සේ අවසාන වගන්ත තියෙන්නේ, ලෝකයේ දැනට ජීවත් වෙන සෑම තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් මානසික රෝගීත්වය. මෙන්න මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට 30ක් ඉන්න තැනක 10ක්, දැන් ඉතින් 225ක් ඉන්න තැන තුනට බෙදුවාම 75ක් නෙමෙයි, ඊටත් වැඩි ඉන්නවා කියලා හිතන තත්ත්වයක් අද තියෙන්නේ. ඉතින් මේ මෙන්න මේ මානසික මේ සෞඛ්‍ය තමයි හොඳටම ඕන කරන්නේ. ඉතින් අපි ආධ්‍යාත්මික සත්‍ය පිළිබඳ තමයි මගේ වැඩියම අවධානය දෙන්නේ. එතකොට මේ මනුෂ්‍ය සත්වයා තුළ තව සත්වෝ දෙන්නෙක් ජීවත් වෙනවා, කවුරුත් දන්නවා, භෞතික සහ ආධ්‍යාත්මික කියලා. එතකොට භෞතික සත්වයා පෝෂණය කිරීමට තමයි හැමතැනෙකම උත්සුක වෙන්නේ. ඒක වෙන්න ඕන, මේ ලෝකේ ජීවත් වෙන්න බෑ මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් නැතුව. නමුත් ආධ්‍යාත්මික සත්වයා මේ පෝෂණය කරේ නැත්නම් මේ අපි කියන වින්දනය අපිට ලබා ගන්න බෑ, අපේ ජීවිතේ සමබර කරගන්න බෑ. ඉතින් මේ සත්‍යය අපි පෝෂණය කරන්නේ කොහොමද? මේකට තියෙනවා මාර්ග දෙකක්. එක, වහින වැස්ස වහිනවාමයි. ඒ වැස්ස නතර කරන්න කිසිම జగතෙකුට බෑ. හැබැයි අපි කුඩේ අරගෙන යනකොට තිබෙන මාඩුයි. මේක ධම්මපදේ එන අදහසක්. කුඩේ යනුවෙන් අදහස් කරන්නේ දහමනේ. එක, දහම. දෙක, සාහිත්‍ය කලාව. හැමතිස්සෙම සාහිත්‍ය කලාව දහමට දෙවෙනි වෙන්නේ මොකද? සාහිත්‍ය කලාව පෝෂණය වෙන්නේ දහමෙන් නිසා. දැන් ලෝවඩ සංග්‍රහව කවි පොත තනිකරම
බුදු දහම පත අට එකට හිඳලා කරපු නිර්මාණයක් විදිහට කියන්න පුළුවන්. ඉතින් එදා පැරණි සමාජයේ හරි සීලාචාරයි, හරි ආචාරශීලී, හරි විනයගරුකයි, හරි ශික්ෂාකාමී අය හිටියා. එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් කියන අයින්ස්ටයින් කියන දාර්ශනිකයා කියලා තියෙනවා, විද්‍යාවෙන් තොර දහම ආබාධිතයි, දහමෙන් තොර විද්‍යාව අන්ධයි කියලා. ඉතින් අපිට මේ කාරණා දෙකම අවශ්‍ය වෙනවා. අද අපේ රටේ අපිට නියම ගින්දනයක් ලබා ගන්න බැරි වාතාවරණයක් තියෙනවා. මං ඒ ගැන විස්තර කරන්නේ නැහැ. හැබැයි ප්ලේටෝ සඳහන් කළා තියෙනවා, රජුරෝ කවදාකවත් දාර්ශනිකෙක් වෙන්නේ නැහැ, දාර්ශනිකයා කවදාකවත් රජෙක් වෙන්නේ නැහැ කියලා. ඉතින් රජගොල්ලෝ දැනගන්න ඕන දාර්ශනිකයෝ ළඟ තියාගන්න. එතකොට සමාජයේ යහපත් වෙනවා, අපිට බොහොම වින්දනයක් ලබා ගන්න පුළුවන්. එංගලන්තයේ එක රජ කෙනෙක් ප්‍රසිද්ධ කවියෙක් උපදේශකත්වයට තියාගෙන ඉඳලා තියෙනවා. හල ඉතින් කුමන්ත්‍රණකාරයෝ තමයි හුඟාකේ තැන්වලට ඉන්නේ. ඉතින් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු වෙලාවේදී දේවානම් පියතිස්සට කිව්වේ, මහරජ ඔබ මේකේ පාලකයා මිස අයිතිකාරයා නෙවෙයි කියලා. ඔය වගන්තිය තම්මංගේ වගන්තියක් විදියට ප්‍රකාශ කරලා ඇවිල්ලත් කැලෑ කපන කට්ටියක් දැන් අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. ඉතින් ගැමි කියුම් තියෙනවා අපිට හරියට මේ හොඳ දේවල්. ඉතින් ඒවයේ මේ ගැඹුරු දර්ශනය සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒව හුඟ දෙනෙක් දැන් දන්නේ නැහැ. ඉතින් මම මේ සාහිත්‍ය කලාවේ රසවින්දනයේදී අපි හඳුනන තෝරගත්ත ගැමි කවියක් තියෙනවා, ඉරපායා ඉර මුදුනට එන්නපා. මම දැනගත්තා ශදී පැහැදී ඉන්නවා කියලා මේ කවිය ගායනා කරන්න මම ආරාධනා කරනවා. ඔව්, මේ ඉදිරිසිංහ මැතිතුමනි අපේ සිංහල විශේෂ උපාධි පාඨමාලාව හදාරන අවසාන වසරේ ඉන්න බවන්ත කියලා දරුවෙක්. මේ බවන්තර මම පොඩි මතක් කරේ. මම බවන්ත ඉන්නවද? ඉන්නවා ආමුදුරනේ. ඔව්, බවන්ත දැන් පුළුවන් අපේ මේ ඉදිරිසිංහ මැතිතුමා ආරාධනා කරපු කවි ගායනා කරන්න. හරි ආමුදුරනේ. ඉරපායා ඉර මුදුනට ඉන්ට එපා සඳ පායා සඳ මුදුනට ඉන්ට එපා පැදිදියට බොරදිය ඉක් වින්ට එපා අම්මානති අපට බඩගිනි වින්ත එපා. ඉතින් මේක තෝරන්නේ දවල් වෙන්න එපා, රෑ වෙන්න එපා, මේ වතුර ටික බොර වෙන්න එපා කියන. මෙතන සබඳ సౌందර්යය පිළිබඳ කාරණා ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඉතාලියානු ජාතික පගානෝ කියන විද්වතා ප්‍රකාශ කළා තියෙනවා, කලාව ගැන කියනකොට කලාව ගැන හුඟක් නිර්වචන තියෙනවා විස්තර. එතුමා ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම, සබහ දහම තුල විසිරී පැතිරී ඇති චමත්කාරය ඒකරාශී කරන තන කලාවයි කියලා. එතකොට හඳ දැන් අපේ සඳ මිදුලට එනවා, මේ පුන්සඳ රෑට ඇවිදින් ඒ වගේ කොච්චරක් තියෙනවද, ලෝවඩ දින්දේ මේ රෑ යාවේ, නිල්දිය බැස යන ගංගාවේ මම ඔබ හා වරුපත්, මේ ඔක්කොම තියෙන්නේ සෝභාදහමත් එකයි මේ තියෙන්නේ. ඉතින් මෙතනදි කියලා මෙතන විශේෂයෙන් මම මේ කවිය තෝරගත්තේ, දවල් වෙන්න එපා, රෑ වෙන්න එපා, කන්න ඕන, අපිට අම්ම නැහැ, අම්ම ඉන්නවනම් අපිට කන්න දෙනවා, මේ වතුර ටික බොර වෙන්න එපා. එතකොට මේ කවිය ලිව්වේ කිව්වේ කවුද කියන එක කිසිම තැනක සඳහනක් වෙන්නේ නැහැ. හැබැයි අපේ රට තියෙන කාලයක් ඉරහඳ පවතින කාලයක් මේ කවිය තියෙනවා කියලයි මගේ විශ්වාසය. හේතුව මොකද, අම්ම ගැනයි කතා කරන්නේ. එතකොට මේ කවිය ලිව්වේ කිව්වේ බඩගිනි ඉන්න ළමයි නෙමෙයි, හොදට කාලා බීලා ඇඳලා හිටපු කෙනෙක්. අන්න එතන තමයි මානව දයාව තියෙන්නේ.
තමන් කලාකරුවා සාහිත්‍යකරුවා තමන් ජීවත්වෙන සමාජයේ කාලීන ප්‍රශ්නයක් තමයි තමගේ මාධ්‍ය තුලින් කතා කරන්නේ බොහෝදුරට. එතකොට අයුක්තියක් අසාධාරණයක් දකිනකොට නිර්මාණකරුවා කලාකරුවා සාහිත්‍යකරුවාගේ හදවත නැමැති වීණාවේ තත් ඉකිබිදිනවා කියලා මාචාර්ය සුසිත ගම්ලත් පොතක ලියලා තියෙනවා. අන්න එතනින් තමයි ඒ ස්වරයෙන් තමයි මේ නිර්මාණය මතුවෙන්නේ. එතකොට අම්මා ගැන තමයි ලෝකේ වැඩිම සිංදු ලියලා තියෙන්නේ. දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අත්පා එහි කඳුළු ලිපිසින අම්මාවරු. නමුත් අද අපි සමාජයේ දැකලා තියෙනවා අම්මාවරුන්ව මහමග දාලා යනවා, හදි වෙනත් හන්දිවල දාලා යන තැන් තියෙනවා. එතකොට මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ කවිපන්තියක් තියෙනවා, ඒක සත්‍ය සිද්ධියක් ඇති කරගෙන. මොකද නිර්මාණකරුවෙක් තමාට වෙච්ච දෙයක්, එහෙම නැත්නම් තමන් දැක්ක දෙයක්, අහපු දෙයක්, කියවපු දෙයක්, නැත්නම් හිතිච්ච දෙයක් තමයි ඒ පෞද්ගලික අත්දැකීම තමයි පොදු අත්දැකීම බවට පත් කරන්නේ. ඒක අම්මා කෙනෙකුට පුතා එන්නයි කියලා ධනවත් පුතෙක් වාහනයට දාගෙන ටිකක් දුර කතා කර කර ගිහිල්ලා 10ක් 15ක් අතර වාහනේ නතර කරලා රුපියල් 1000ක් කොලයක් අතට දීලා එයා යන්න යනවා. යන්නම් කියලාවත් කියන්නේ නැහැ. එතකොට අම්මා කියනවා පුතා මට යන්නම් කියලා කිව්වෙත් නැහැ, ඔබ ගෙදර යනකම් ප්‍රවේශමෙන් පලයන්. ඔන්න අම්මලා කියන්නේ ඒකයි. ඒ වගේම තමන්ගේ පුතාට කැඳගෙන එන පුතා කැඳගෙන එන මනාලියට තමන්ගේ ලේලියට ඒ මනමාලයාගේ අම්මා කියනවා පළවෙනි දවසේම මෙන්න මෙහෙම දෙයක්. ප්‍රමිලා කුමාරි බාලසූරිය කියලා අලුත් කිමිදියක්. ඇය කියනවා ඒ ලේලියට මේ ගෙදර රැජින මමයි. මම මගේ හිසේ තියෙන උතුන්න ගලවලා හෙටෝදේ මම ඔබට පළඳිනවා. එතකොට ඔබ තමයි මේ ගෙදර නිවහනේ රජින වෙන්නේ. මම කණ්ඩ ගන්න අඹ කෑල්ලේ කොටසක් මම ඔබට කණ්ඩ දෙනවා. ඒක තමයි මගේ ඔබට සංකේතාත්මකව පිරිනමන මගේ ශරීරය. ඔබ තුන්වැන්නෙක් වෙන්න එපා, මගේම දරුවෙක් වෙන්න ඕන. ඔබ මේ යතුරු කැරල්ල දෙනවා හිත උදේ ඉඳලා මේ සියලුම දේ ආйти ඔබටයි. හැබැයි මම එක දෙයක් ඉල්ලනවා. මොකද්ද? මගේ පුතා මගේ ළඟ තියලා නුඹේ සැමියා නුඹ ගැලි. මොකද උංගා අම්මලාට තාත්තලාට දරුවෝ නැති වෙලා තියෙනවා විවාහෙන් පස්සේ. ඉතින් දැන් පුංචි සංකල්පයක් අඩගි ඉන්න දරුවා ගැන කිව්වා. මෙන්න මේ පුංචි සංකල්පය තමයි ලොකු දෙයක් වෙන්නේ. මාටේ වික්‍රමසිංහ මහත්මයා තමගේ පුතත් එක්ක මුහුදු වෙරළේ ඇවිදගෙන යනකොට රේල් පාරේ එන හිඟන ළමෙක් දකිනවා. එයාගේ පුතා 710 කාන්සියක් විසි කරනවා. ඒක අර සිල්බරන් කොටාස්සේ බැටුනාපුවාම මේ කොල්ලා මේක හොයන්න ගන්නකොට ගෝචි ඇවිල්ලා ඒ දරුවා නැති වෙලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි දුප්පතුන් නැති ලෝකයේ කටි කතා පොත එතුමා නිර්මාණය කරන්න සංකල්පය ඇවිල්ලා තියෙන්නේ. පුංචි සංකල්පය ලොකු වැඩක් කරන්න පුළුවන්. ගේත් එක්ක දොර සංසන්දනය කරනකොට දොර පොඩි, දොරත් එක්ක ලොක් එක සංසන්දනය කරනකොට ලොක් එක පොඩි, ලොක් එකත් එක්ක යතුරු සංසන්දනය කරනකොට යතුරු පොඩි. හැබැයි ලොකු ගේ අරින්නේ පුංචි යතුරේ. පොඩි දිය කඩਿੱත්තකින් නැත්නම් උල්පතකින් තමයි මහා ගංගාව සාහිත්‍යකරුවත් එහෙම තමයි. එතකොට සංකල්පය imagination is more important than knowledge කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා. සංකල්පය තමයි උඟක් වෙන්නේ. දැනුමක් තියෙන එකනට එන සංකල්ප වලින් තවත් පොඩි එකක් තියෙනවා. එතකොට කලා නිර්මාණකරුවා මිනිසා මිනිසා ගැන මිනිසුන්ට කලාත්මකව කියලා දෙන ආඩමක් තමයි කවිය, ගීතය, කටි කතාව, තෙල් නාට්‍ය, චිත්‍රපටිය. ඉතින් මිනිස් සංහතියේ උන්නතිය සඳහාම මේ කලා නිර්මාණ අනිවාර්යම විය යුතුයි. නමුත් අද අවරගිනේ දේවල් තමයි අපිට හුඟක් දකින්නට ලැබෙන්නේ. ඉතින් කලාකරුවා අනිවාර්යයෙන්ම මානව දයාවේ සංකේතයක් බවට පත් විය යුතුමයි. ඕනෑම කවියක්, ඕනෑම ගීතයක්, කෘතියක් ගත්තහම අපිට උගන්වන වචන තුනක් තියෙනවා. ඒක තමයි සත්‍යය, හොඳ සහ සුන්දරත්වය. සත්‍යම්, සිවම්, සුන්දරම් කියලා හින්දි භාෂාවෙන් කියන්නේ ඒකමයි. ඉතින් මෙන්න මේ වචන තුන පිළිබඳව ලෝකයාව දැනුවත් කරන දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. එක්කෙනෙක් සබහාදාම, අනිත් එක්කෙනා සාහිත්‍ය හා කලාව. මේ මුළු විශ්වයෙන්ම පන්තිකාමරයක් නම් මේකේ ඉන්න ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙන්න තමයි සබහාදාමයි සාහිත්‍ය හා කලාවයි. හැබැයි මේ දෙන්නගේ කැපිලා පේන වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි සබහාදාමට බෑ තමන්ට තමන්ව පාලනය කරන්න.
වහිනකොට වහිනවා, නාය යනවා, සුනාමි එනවා, තඩසුලං සුලිසුලං, අනේ මිනිස්සු මැරෙනවා ගෙවල්, ඒව ගැන අනුකම්පාවක් නැහැ. ඒක සිද්ධ වෙනවා. හැබැයි කලාකරුවා නිර්මාණකරුවට පාලනයක් තියෙන්න ඕන, සීමාවන් තියෙනවා. උදාහරණයක් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය. චුල්ල ජනුද්දර ජාතිකය හරි දිගයි, ලොකුයි. ඒක තියෙන හැම දෙයක්ම එතුමා වේදිකාවට ගෙනාවේ නැහැ. උචිත අනුචිත බව, ගැලපෙන නොගැලපෙන භාවයේ මේක ඖචිත්‍ය කියලා සඳහන් කරනවා. කලාකෘති පරිශීලනය කිරීමෙන් අපිටත් අපේ ජීවිතේ පාලනයක් සිද්ධ වෙනවා කියන එක තමයි තේරුම. එතකොට එහෙම සමාජයක් තමයි ඉක්මීමක් ඇති වෙන්නේ. දැන් මෙතෙන්දී යලිත් මම කවි දෙකක් මතක් කරන්න හදනවා. අර ගායනා කරන්න සූදානමින් ඉන්නවා නම් ගමක ගුරුපාරක අර අල්ලාගෙන කියන කවියට සූදානම් වෙන්න. ගමක ගුරු පාරක ලස්සන තරුණියක් රෙද්දක් කට්ටයක් ඇඳලා ලැසි ගමනින් ඇවිල්ලගෙන යනවා. ඉදිරියට එන තරුණයෙකුට මේ තරුණිය ඇහ ගැටෙනවා. එතකොට කිසියම් ආදර හැඟුමක් ඇති වෙලා යෝජනාවක් කරනවා. ඒ යෝජනාව තමයි අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගු අපි ඒකට සවන් දෙන්න. මේ කවිය විශේෂයෙන් ගායනා කරන්න අපේ සිංහල විශේෂ උපාධි පාඨමාලාව හදාරන පළවෙනි වසරේ කවිදු ලක්ෂාන් සූදානම් ඉන්න. කවිදු ඔව් හැමරේ ඉන්නවා. ඔව් ඔව් දැන් පුළුවන් කවිදු එක ගායනා කරන්න. කවිදු විතරද කියන්නේ නැහැ. ගෙන නේරිය අතකින් කිමද නගු වක්ගෙන දේ තන අතකින් කිමද නගෝ සැමියෙකු නැතිව උඹ තනි මග කිමද නගෝ අම්බල මේ නැවතිලා යමුකෝ නගෝ. දැන් තරුණියගේ පිළිතුරු කවිය. අල්ලාගෙන නෙරිය මඩ තව රිනින්දා වාසගෙන දිතන බිලිඳුගේ ඉරිහන්දා බාලම සිනා සින් ඉනින්දා යන්නං අයන්දි ගමරට දුරහින්දා. හරි, බොහොම ස්තුතියි ඔබ දෙපළටම හොඳට ගායනා කරා. එතකොට මෙතනදී මම මේ කවිය තෝරගන්න හේතුව අර තරුණිය දැකලා ඒක ස්වභාවිකයි හැඟීමක් ඇති වෙලා, මොකද නංගි මේ රෙද්ද අර උස්සකට පොඩ්ඩක් උඩට අරගෙන යන්නේ, ඇයි මේ පපෝ වහගෙන යන්නේ, ඇයි තනි පංගලේ යන්නේ, අපි අර අම්බලමට ගිහිල්ලා ඉඳලා යමුද කියලා. අර හැදිච්ච ළමයා දෙන පිළිතුර එයා කියන්නේ හෙම් පෙටිම බොරුවක්, එහෙම බොරු කිව්වට කිසිම පාපයක් නැහැ කියලායි තමයි මගේ විශ්වාසය. මොකද එතන ආරක්ෂාව පළමුව කියන දේ තමයි තියෙන්නේ. යා මෙතනින් එතන ඉන්න සුදුසු නැහැ. හුදකලාව තරුණෙක් එක්ක මම ඉන්න එක සුදුසු නැහැ කියලා හැඟෙන නිසා තමයි යන්නේ. දැන් මෙන්න මේ කවි දෙක පාදක කරගෙන කැලණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකෙක් කියාපු කවි දෙකක් මට දැනගන්න හම්බුණා. මට ඒක මතකයි. වැසඟනක් කියනවා මේ තරුණයෙකුට, අල්ලාගෙන සරම අතකින් කිම්ද නගෝ, වසං සාක්කුව අතකින් කිම්ද නගෝ, බිරිඳ නැතිම තනියම කිම්ද මලේ, කාමරේ ටිකක් නැවතී යමුද මලේ. එතකොට අර තරුණයා උත්තර දෙනවා, අල්ලාගෙන සරම බඩ තැවරෙන හන්දා, වසාගෙන සාක්කුව මුදලුත් ඇති හින්දා, ඔබ දුටු වෙලේ මගේ සිත සංචල හින්දා, යන්දෝ නොයන්දෝ යන්දෝ අනේ මන්දා. දැන් මේ කවි කොතෙක් දුරට මේ තරුණයන්ට බලපාලා තියෙනවද ඒකේ ආභාෂය. දැන් ඒකත් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කාන්තාවගේ වෘත්තියේ හැටියට එහෙම යෝජනා කිරීම පිළිබඳව අපි කලබල වෙන්න ඕන කමක් නැහැ. නමුත් විවාහක පුරුෂයෝ විවාහක කාන්තාවන්ටත් කවි කියලා තියෙනවා. අද නම් කවිලියක් කියන්න ඕනේ නැහැ, සින්දු කෑලි කියන්න ඕනෙත් නැහැ.
ස්මර්ට් ෆෝම් එකෙන් ෆෝන් එකෙන් ඕනම කුණු හරපයක් සන්නිවේදනය කරන්න පුළුවන් දියුණුවක් තාක්ෂණයක් තියෙනවානේ. එතකොට මේ විවාහක පුරුෂයා විවාහක කාන්තාවකට කියනවා, මුලක් තනා දෙන්නම් කට රතු වෙන්න, නාමල් නෙලා දෙන්නම් කොණ්ඩේ දවටන්ඩ, රන්සලු ගෙන දෙන්නම් එනවට පළඳින්න, එනවද ලඳේ මා සමග කල් ගෙවන්නට. එතකොට අර ස්ත්‍රිය පිළිතුරු දෙනවා, බුලත් මොටද, කස්තුරි කපුරු කන මට, නාමල් මොටද, සල්මල් දවටනා මට, රන්සලු කුමට, දිවසලු පළඳිනා මට, අන්හිමි කුමට, මගේ රංකඳ ගෙතරකොට. මේවා සරල කවි වුණාට යහපත් සමාධියක් ඇති කරගන්න මේවා බලපානවා කියන වචන තමයි තියෙන්නේ. එතකොට අපේ ජීවිතේ සාක්ෂාත් කරගන්න, සාර්ථක කරගන්න නම් අපිට තියෙන්න ඕන ජීවන චක්‍රයක් තියෙනවා. දැන් මේ ජීවන චක්‍රය දැන් මම පාසල් වල ළමුන්ට කතා කරනකොට කියන දෙයක් නම් කියන්නම්. මම ළමයින්ට කියනවා හිත ඇතුලෙන් රවුමක් ඇඳගන්න. ඒ රවුම තුලට 1 සිට 12 දක්වා ඉලක්කම් යොදන්න. ඔරලෝසුක මූණ ආකාරය දැන් 12 ඉලක්ක මූණින් ලියා ගන්න ඕන යහපත් දැක්ම. අපිට යහපත් දැක්මක් අවශ්‍යයි. 12 ඉලක්කමයි 3 ඉලක්කමයි 4 සටහන් කරගන්න ඕන යහපත් ආකල්ප. 3 ඉලක්කමයි 6 ඉලක්කමයි 4 සටහන් කරගන්න ඕන යහපත් සාරධර්ම. 6 ඉලක්කම යටින් සටහන් කරගන්න ඕන යහපත් විනිශ්චය. 9 ඉලක්කම ළඟින් විනය මැද චරණේ නැත්තං හැසිරීම. මේක තමයි අපේ ජීවන චක්‍රය. එතකොට ආකල්ප මත තමයි සාර ධර්ම කොට නැගෙන්නේ. ඒ සාර ධර්ම වලින් පිරිච්චෙකුට තමයි යහපත් විනිශ්චයක් දෙන්නේ. මේක හරි, මේක වැරදි, මේක පව්, මේක පින්, මේක උසස්, මේක පහත. මෙන්න මෙතෙන්ට අපේ රටේ සමාජයේ ගේන්න ඕන. ඒකට සාහිත්‍ය කලාව හුඟක් ඕන වෙන. ඉතින් අපි ළඟ තියෙන්න ඕන අපි ළඟ තියෙන්න ඕන බලවත් මන්ත්‍රයක් තියෙනවා. ඒක ඕස්ට්‍රේලියානු ජාතික පෝල් හනාන් කියන ගත්කතුවරයා කියපු එකක්. යහපත් සිතුවිල්ලක් වපුරන්න. යහපත් සිතුවිල්ලක් වපුරන්න. එවිට ඔබට යහපත් අස්වැන්නක් නෙලාගත හැකි. ඒ නෙලා ගන්න දේ නැවත වපුරන්න. එතකොට ඔබට යහපත් ප්‍රතිපත්තියක් නෙලාගත හැකි. ඒ ප්‍රතිපත්තිය නැවත වපුරන්න. එවිට ඔබට යහපත් චරිතයක් නෙලාගත හැකි. ඒ චරිතය නැවත වපුරන්න. එතකොට ඔබට අදිෂ්ඨානයක් නෙලාගත. මෙන්න මේ අදිෂ්ඨානය තමයි ඕන කරන්නේ. එවරස් කන්ද නැග්ග එඩ්මන් හිලරි පළවෙනි සැරේ නැග්ගේ නෑ, දෙවෙනි සැරේ නැග්ගේ නෑ, තුන්වෙනි සැරේ නැග්ගෙන. ඒ රටේ ජනතාව සංවිධානයක් විශාල ශාලාවක ඔහුට උපහාර උළෙලක් පවත්තලා ඔහුට ලොකු මුදල් තෑග්ගක් පිරිනැමුවා. එදා ඒ උත්සවයේ තිබිච්ච ශාලාවේ වේදිකාවේ ප්‍රතිපස තිරය විදියට දාලා තිබුණේ එවරස් කන්දේ විශාල රූපයක්. එක අකුරක්වත් නැහැ. සභාවේ කටයුතු ඉවර වෙලා අර සම්මානයයි ශල්‍ය ටිකයි තුරුල් කරගෙන ඔහු යනවා අර කන්දේ රූපය ළඟට. ඇඟිල්ල දික් කළා කියනවා එවරස් මහත්තයෝ ඔබතුමා එකක් දැනගන්න. ඔබතුමාගේ ඌෂා අඩි 27000ක් පමණයි. ඔබතුමාට බෑ ඕක වැඩි කරගන්න. මම මගේ ශක්තිය වැඩි කරගන්නවා. හතරවෙනි සැරේ නැගිනවා. මෙන්න මේක තමයි ඕන කරන්නේ. බිල් ග්‍රේට් කියලා තියෙනවා දුප්පත් ඉපදීම ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. කිසියම් කෙනෙක් දුප්පත්ව මැරෙනවා නම් මේක ලැජ්ජාවට කාරණා. එතකොට මේ සැගවුණු විභාගය හඳුනාගෙන කුසලතාවය, විපත්‍ය සහ සතතබ්බ්‍යාස මෙහෙම කරනවා නම් දැන් කුඩා කාලේ අපි පෝසත් පවුල්වල දරුවෝ නෙමෙයි. අපිට පුංචි කාලේම අපේ ඒ රත්තරන් ගුරුවරු ගුරු දෙවිවරු දැන් අද නම් මේ කාලකන්ණි පිරිසක් විදිහට කියන පිරිසකුත් ඉන්නවනේ. එතකොට ඒ වැහෙනකොට අපේ පපුව කකේනවා අපිට. ඉතින් ඒක අනිත් පැත්තට අර බමුණ එකතන්දරයට බුදුහාමුදුරු කිව්වාගේ නිහඬ වේකේ පැත්තට ඇරියා නම් ඒගොල්ලන්ට උඟක් එක උචිතයි. ඉතින් දැන් අපිට හිටියේ ගුරු දෙවිවරු. ඒගොල්ලෝ තමයි කිව්වේ එදිරිසිංහ කවදා හරි හොඳ කලාකාරයෙක් හොඳ නළුවෙක් වෙනවා. අන්න ඒක තමයි අපේ මනසට දුන්නු ආහාරය. ඒක තමයි ඉන්ජෙක්ෂන් එක. ඒවැ ප්‍රතිඵල තමයි අපි දැන් මේ විමල ධර්ම මහත්මා පොඩි කාලේදී ඔබතුමාගේ ජීවිතයේ අර ඒකට මං එනවා අපි හන්දනේ. ඒකෙදී රවිලාල් විමල ධර්ම කියන ගුරු දෙවියා
ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදී මම ඉස්කෝලේ පස්වෙනි පන්තියේදී කියවපු මව්බස පොතේ කියවීමේ පාඩමේ තිබිච්ච මද්දුම් බණ්ඩ කතාව අපේ යාළුවොත් එක්ක එකතු වෙලා පොඩි නාට්‍යයක් හැදුවා. අපේ අක්කලා ඒක දැක්කා. අක්කා විමල ධර්ම සර්ට කිව්වා අපේ මේ මල්ලි හොඳට රඟපානවා, එයා මෙහෙම නාට්‍යයක් කරාක. ඒක ඔළුවට අරගෙන එතුමා ගුවන්විදුලි එතකොට රේඩියෝ සුළුවන් එක අද ගුවන්විදුලි ළමා පිටියේ සේරිවානේ ජාතිකය මම මේ ඒකේ දෙවිදත්තයාගේ චරිතමයි රඟපෑවේ. හැබැයි දෙවිදත්තගේ දේවල් නෙමෙයි මග ළඟ තියෙන්නේ බෝසි සත්‍යයන්ගේ දේවල් තමයි දිනෙන් දින එකතු කරගන්න හදන්නේ. ඉතින් එදා තමයි ඒ මුල්ම මේ ගුවන්විදුලි නාට්‍යයකට සහභාගී වෙන්නේ. එතුමා තමයි මගේ ජීවිතයේ පොඩි දෙබස් කාණ්ඩයක් කියන්න පුළුවන් ඒක පොඩි. ආ ඒක අන්තිමට කියනවා අර බ්‍රන්තලිය අරගෙන යනකොට ඔරුවේ යනකොට වේවිදත්තයා කෑ ගහලා කියනවා මා මේ මහ පොළොවෙන් ගත් වැලි ඇටයක් ගානේ නුඹෙන් පලිගන්නවා කියන එක තමයි ඔය සංසාරේ පුරා ආවේ. ඊට පස්සේ එතුමා උමන්දාවෙන් පිටුවක් කරා. ඒකේ මම වේදේ රජුරුවන්ගේ හිටියා. ඊට පස්සේ තමයි අර සුදුසුදු කතාව කරේ. එතනින් පස්සේ සෙන් මේරිස් විද්‍යාලයේදී තවදුරටත් හොඳ ගුරු බවතුන් අපිට හම්බ වෙලා ඉඟාක් හොඳ නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉතින් අපි අපේ මනස හැමදෙරනේ අපේ දියුණු කරගන්න ඕනේ. හැම දෙයකම හොඳ පැත්ත දකින්න, ධනාත්මක පැත්ත, හොඳ පැත්ත දකින්න ඕන. නමුත් හුඟ දෙනෙක් සමහර මිනිසුන් ගැන පොඩි වැරදක් තිබුණාම ඒක බලනවා මිසක් හොඳ පැත්ත දකින්නේ නැති එක අපිට ලොකු ප්‍රශ්නයක්. දැන් මෙතන තියෙනවා අචාන්චා හාමුදුරුවන්ගේ ගෝල භික්ෂුන් වහන්සේ නමක් තමයි අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ. උන්වහන්සේ පර්ත් නුවර විහාරස්ථානයක් හරිගස්සලා තාප්පයක් හදිනවා. මේ මේෂන් වැඩ කරන්නේත් ඇයි හාමුදුරුවෝම. ඉතින් මේක ගලෙන් ගල බඳිනකොට එක දවසක් ගල් දෙකක් ඇද වෙනවා. ඇද වුණාපුහම මේක හයි වෙලා ගලවන්න බෑ. නමුත් ඔහුට ටිකක් හිතට අමාරුයි. නමුත් ඉතින් ටික ඉවර කරනවා. ඉතින් කවුරු හරි පන්සලට ආවොත් ඒ පැත්තෙන් එකයි යන්නේ, අනිත් පැත්තෙන් එකයි යනවා. එක දවසක් නායක හාමුදුරු කෙනෙක් වඩිනවා පන්සලට. අර පැත්තේ යනකොට නායක ස්වාමීන් වහන්සේ කියනවා බොහොම ලස්සන තාප්පයක් කියලා. එතකොට අර බ්‍රහ්මවංශ හාමුදුරුවෝ කියනවා නායක හාමුදුරුවනේ මේකේ ගල් දෙකක් ඇදයිනේ කියලා. එතකොට නායක හාමුදුරුවෝ කියනවා දෙකක් ඇද වුණාට 98ක් හොඳයිනේ. ඉතින් මෙන්න මේවා ඇති හාමුදුරුවනේ අපිට හොඳ ජීවිතයක් ගත කරගන්න. මේ උන්වහන්සේගේ හොඳ කියමනක් තියෙනවා. ඔබට කවුරු හරි කෙනෙක් බැන්නොත් එම කලබල වෙන්න එපා කියන එක. ඔබට බල්ලා අයියා කියලා කිසියම් කෙනෙක් බැන්නොත් කලබල වෙන්න එපා. පොඩි දෙය කරන දෙන්නේ පිටිපස්ස හැරලා බලන්න තමයි නැට්ටක් තියනවාද කියලා. තමන්න නැට්ටක් නැත්නම් තල්ලේ. ඒක නම් හරි හොතේ මොනදයි. එතකොට මම දැන් මේ සත්‍ය සිද්ධියක් මේ වෙලාවේදී කියනවා හේතුවක් නිසා. දැනට අවුරුදු 15කට කලින් වැලිකඩ බන්ධනාගාරයේ හිරකරුවෙක් A-level විභාගෙට උත්තර ලියන්න අවසරය ඉල්ලුවා. අවසර දුන්නා, ලිව්වා, ඔහු සමත් වුණා. එතකොට ඔහු පාසල් ශිෂ්‍යයෙක්. ඔහු මිනිමරුවේ ජීවිතාන්තයක් දක්වා. එතකොට පාසල් ශිෂ්‍යයෙක් කොහමද ඉරගෙදරට ආවේ මිනිමරුවෙක් වුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා ලොක්කොට. එතකොට මේ ළමයා රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා විද්‍යාලයක මිශ්‍ර පාසලක ඉගෙන ගන්නකොට ගෑනු ළමෙක් සමග ආදර සම්බන්ධයක් ඇති කරගත්තා. මේක අවුරුද්දක් දෙකක් ගියා. යා ගෙවල් දෙකට ආරංචි වෙලා ගෙවල් දෙකේම දෙමව්පිය උපදෙස් දුන්නා. උපදේශය ගෑනු ළමයා පිළිගත්තා, පිළිම ළමයා පිළිගත්තේ නැහැ. දැන් මෙයා ඉස්කෝලේට යන්නේ නැහැ, හරියට වෙලාවට හන්නේ නැහැ. ඇඳේ නිදාගෙන යටලී දිහා බලාගෙන තමයි මොහු ඉන්නේ. අන්නේ වෙලාවට තමයි අර ලූෂන් බුලස්විංගල රචනා කරපු එඩ්වර්ඩ් ජයකුඩි ගායනකට යටලී එන්න කියලා තම මල්පෝ දෙනවා. දැන් අර ගෑනු ළමයා එනවා උඩ ඉඳලා පල්ලෙහාට මේ යහනට. මිනිහා නැගිටිනවා. සැලස්මක් හදා ගන්නවා. මම යනවා ස්කෝලෙට ගිහිල්ලා අහනවා ඔයා ඔබ මාත් එක්ක තරහවෙ යාළු වෙන්න නැත්තම් මං හොද දඬුවමක් දෙනවා කියලා. එයා යන්න ඉස්සෙල්ලා කුස්සියට ගිහිල්ලා සාක්කුවේ කැපෙන උල් පිහක් දාගන්න. ගිහිල්ලා ඉස්කෝලෙට ගිහිල්ලා ළමයාගෙන් ආනකොට ඒ ගෑනු ළමයා කටකාරයි, අයියේ පිස්සු නැතුව නටන්න නැතුව යන්නයි කියලා කියනවා. මම දෙවෙනි වතාවට අහන්නේ තමුසේ මහා චපල කෙල්ලෙක් මාත් එක්ක යාළු වෙනවා. අයියේ මම කෑ ගහනවා ප්‍රින්සිපල්ට ඇහෙන්න කරුණාකරලා මෙතන යන්න. අන්තිම වතාවට මම තමුසේගෙන් අහන්නේ තමුසේ මාත් එක්ක යාළු වෙන මේ වෙලාවෙත් මේ කෙල්ල මේ කොල්ලන්ට බයිනවා. ඒ ගෑනු ළමයා දන්නේ නැහැ නේ සාක්කුවේ පිහියක් තියෙනවා කියලා. සාක්කුවට අත දාලා පිහිය අරගෙන
අර ගෑනළමගේ පපුවට පස්පාරක් අනිනවා. රෝහලට යනකොට ඒ ළමයා මැරෙනවා. මෙයා පොලිසියට බාර වෙනවා. එක ගෙදරකට දුවෙක් නැතුව ගියා, තව ගෙදරකට පුතෙක් නැතුව ගියා, රටට තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් නැතුව ගියා. දැන් මෙන්න මෙතෙන්දි මම මේක කියන්න ගත්තේ අර අල්ලාගෙන නිර්යාතකින් කිඳ නගෝ කියන කවි දෙක මේ ළමයි අහලා තිබුණා නම් එහෙම දෙයකට පෙළඹෙන්නේ නැහැ කියන මතය තමයි මම ඉන්නේ. ඒකම තමයි අර මම කිව්වේ ජීවන චක්‍රය යහපත් දැක්ම පිහිය සාක්වේ දාන ගන්නකොට මේක භයානක ආයුධයක්. මට තරහ ගියොත් මම මේකෙන් අණිනවා. එහෙම වුණොත් ඒ ළමයා මැරෙන්න පුළුවන්. මට එල්ලුම් දැස් යන්න වෙන්නේ කියලා හිතන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒක නිසා සාහිත්‍ය කලාව අපේ ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන ඖෂධයක් විදිහට තමයි මම දකින්නේ. එතකොට අපේ මනස හරියට බැංකුවක් වගේ. ඒකේ අපි තැම්පත් කරන දේ තමයි අපිට නැවත ගන්න පුළුවන් වෙන්නේ. වෙන දෙයක් අපි ඩිපොසිට් කර ප්‍රමාණය තමයි අපිට ගන්න පුළුවන්. ඊට වඩා වෙන දෙයක් ගන්න බෑ. මෙන්න මේ විදිහට තමයි අපේ උපවිඥානයේ ගබඩා වෙන දේ තමයි ආපහු ගන්න පුළුවන්. ඉතින් වින්දනීය ජීවිතයක් ගත කරන්න නම් අපි ජීවත් වෙන ගෙදර නිවස සුන්දර තැනක් වෙන්න ඕන. ඉතින් තව චූටි කතාවක් තියෙනවා. එක්තරා ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකුට ඕන වෙනවා ලෝකයේ තියෙන සුන්දරම වස්තුව චිත්‍රයකට නගන්න. ඔහු දවස් කීපයක් කල්පනා කරනවා. ඔහුට සංකල්පයක් පහළ වෙන්නේ නැහැ. ඔහු තමන්ගේ බිරිඳට කියලා ගෙදරින් දවස් තුනකට යනවා. මම ගිහිල්ලා මේ එක්කෙනාව හම්බ වෙලා අහලා ඒ මට අවශ්‍ය කරන පිළිතුරු අරගෙන තමයි මම එන්නේ කියලා. පළවෙනි දවසේ මේ චිත්‍ර ශිල්පියාට විවිධ අයගෙන් ප්‍රශ්න කරනවා. එදා පළවෙනි දවසේ හම්බ වෙනවා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් අහනවා, අවසරයි ස්වාමීනි, ලෝකේ තියෙන සුන්දරම වස්තුව මට චිත්‍රයක නගන්න ඕන, කරුණාකරලා මට කියන්නකො ලෝකේ තියෙන සුන්දරම වස්තුව මොකක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා දරුව විශ්වාසය. විශ්වාසයේ කොහොමද චිත්‍රය නගන්නේ ප්‍රශ්නයක් ප්‍රේලිකාව. ඔහොම යනකොට දෙවෙනි දවසේ හුඟක් මිනිසුන්ගෙන් අහනවා, එදා හම්බෙන සුවිශීචි චරිත තමයි අලුතම මනමාලිය. නැගණිය කරුණාකර ඔබගේ දැනීමේ හැටියට කියන්න ලෝකයේ තියෙන සුන්දරම වස්තුව මොකක්ද කියලා. ඇය ප්‍රකාශ කරනවා අයියන්ගේ ආදරේ කියලා. විශ්වාසයේ ආදරේ. දැන් මේක කොහොමද චිත්‍රය නගන්නේ? ඔන්න තුන්වෙනි දවසටත් එනවා. තුන්වෙනි දවසේ ඔහුට හම්බ වෙනවා රණවිරුවෙක්, සොල්දාදුවෙක්. ඕගෙන් අහනවා, සහෝදරයා, ලෝකයේ තියෙන සුන්දරම වස්තුව මොකක්ද? ඔහු එක හෙළාම කියනවා, සාමය කියලා. දැන් මේ විශ්වාසය, ආදරය සහ සාමය චිත්‍රයට නගන්නේ කොහොමද? ඔහු තුන්වෙනි දවසේ පුරුදු වෙච්ච පරිදි ගෙදර යනවා. තාත්තව දැකලා ළමයි තුන්දෙනා දුවගෙන ඇවිල්ලා තාත්තව වැළඳගෙන තාත්තේ කියනවා. එතකොට චිත්‍ර ශිල්පියා මේ දරුවන්ගෙන් දකිනවා විශ්වාසය. දරුවන්ට තාත්තා විශ්වාසයි. එතකොට පිටිපස්සෙන් එනවා ආදරණීය බිරිඳ. ඇගේ හිත් ඇස් දෙකේ තියෙන සතුටු කඳුළු දකිනවා. ඒකෙන් ඔහු දකිනවා ආදරය. එතකොට විශ්වාසයයි ආදරයයි තියෙන තැන අනිවාර්යයෙන්ම සාමය කියනවා. ඔහු චිත්‍රයට නගන්නේ තාත්තා, අම්මා සහ දරුවෝ. ඉතින් මෙන්න මේ වචන තුන අපි ළඟ තියෙනවා නම් අපි ඒ අනුව කටයුතු කරනවා නම් හැම කෙනෙකුටම වින්දනීය ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඉතින් ලෝකයේ තියෙන ලොකුම වස්තුව තමයි අපේ හිතේ ඇති වෙන සාමය. එතකොට අපි බොහෝම හිනා වෙලා ළඟට ගන්න දේවල් හිනාවෙන්ම අපිට අයින් කරගන්න පුළුවන් නම් අන්නේ තනත්ත හෝ තනත්තේ මනුෂ්‍යත්වයේ තේරුම් ගත්ත කෙනෙක් හැටියට තමයි අපිට කියන්නට පුළුවන්. ඊළඟට භාෂාව ගැන කතා කරනකොට අපි කතා කරන දේ නෙමේ, කතා කරන දේ වගේම කතා කරන විලාශය මෙතන හරි අවශ්‍යයි. මම රංගන ශිල්පියෙක් නිසා අපි දන්න කාරණාවක් තියෙනවා. අපේ ස්වාමින් වහන්සේ රංගන ශිල්පියෙකුට තියෙන්න ඕන ප්‍රධාන වැදගත් කාරණා තුනක් තියෙනවා. ඒක තමයි හඬ, නැවතත් හඬ, voice and again voice. එතකොට දැන් මේ හඬ වචන පාවිච්චි කරනකොට දැන් උදාහරණයක් වශයෙන් ස්වාමි පුරුෂයා කතා කරනවා යමුනා කියලා. යමුනා ආදරණීය ආමන්ත්‍රණය. එතකොට අර පැත්තෙන් එනවා උත්තරේ මොකද? සාමයක් ඇති වෙන්නේ නැහෙනි. සාමයක් ඇති වෙන්නේ යමුනා
ඔයා මට කතා කරන්න දෙපස්සේ ඔව් අපි අර ඊරිදා වෙඩින් එකට යනවාද ඒක අයි අපි යන්නෙත් අන්න සුහදතාවේ ඔය පෞල් ජීවිත හුඟක් අඩපණ වෙන්නේ ඔය කතාව කතා මේක නිසා ඉතින් ඒක නිසා මේ වෙලාවේදී මම මතක් කරනවා හැමෝම දන්න ඉංග්‍රීසි වචනයක් watch 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 මේ watch කියන වචනේ අකුරු පහේ තේරුම් පහක් තියෙනවා මම දන්නත watch watch your words වචන ගැන පරි watch your action ක්‍රියාව watch your thoughts සිතවිල්ල ගැන පරිසම් වෙන්න watch your character watch your heart චරිත ගැන පරිසම් වෙන්න සොයා බලන්න හෘද සාක්ෂිය ගැන බලන්න එතකොට එහෙම වුණා නම් කතා කරන්න ඉස්සෙල්ලා අපි හිතනනම් මේ හුඟක් ප්‍රශ්න අපිට මතු වෙන්නේ නැහැ තේනවා ඉතින් සාමය තමයි ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන කරන පරිසරය ඒ සාමය ඇති වෙන්නේ කොහෙන්ද සාමයෙන් නැති වෙන්නේ කොහෙන්ද මම කියන්න තන අතගාලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට 9ට 15. මෙතන තමයි තන. ඔන්න ආයිත් කවියක් තියෙනවා. දෙරණතොල තුඹසයා, තුඹතසුල නාගයා, විසගෝර සර්පයා, දුටු නෑර බෝඩයා. දෙරණ කිව්වේ ශරීරෙට, තුඹස කිව්වේ කටට, නාගයා කිව්වේ දිවට, විසගෝර සර්පය කිව්වේ වචනවල. ඉතින් ඒක නිසා මානෙල් සුවඳමය, කුඩමසු පිළි ගඳමය. දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය අද මේ රටේ හුඟා තරගලට හේතුව දුරදිග බලන්න නැතුව කතා කරන දේවල්. එතකොට මෙතනදී මනස තමයි අර මේ යහපත් ජීවිතයකට වින්දනීය පැත්තකට එන්න අපි අපේ මනස මගේ මනස මම පාලනය කරගත්තේ නැත්නම් මට කවදාවත් සතුටක් භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. මනසේ තියෙන ප්‍රබලකමට කියනවා මම මේක ඉන්දියාවේ රචිත පොතකින් ඉගෙන ගත්තේ. කැලෑම් පාරක මිනිහෙක් මගියෙක් ඉන්නවා මේ ටැක්සියක් එනකම්. පුලි රථයක් එනකම්. ටික වෙලාවක් යනකොට එනවා එකක් අත දාලා නතර කරනවා මේ මගිය පිටිපස්සේ ආසනේ ඉඳ ගන්නවා. රෑ 12ට විතර කැලෑ පාරක යනකොට පිටිපස්සේ ඉන්න මගියා රියදුරු මහත්මයාගේ උරහිසට තට්ටුවක් දාලා යමක් අහන්න හදනකොට රියදුරා කලබල වෙලා වාහනේ පාරෙන් ඉවතට ගිහිල්ලා ගහක හැප්පෙනවා. මේ දෙන්නට මුකුත් නැහැ. වාහනේට තුවාලයි. එතකොට අර මගියා අර මහත්තයා කියනවා රියදුරු මහත්තයාට මට සමාවෙන්න ඔබ කලබල වෙයි කියලා මම හිතුවේ නැහැ. එතකොට රියදුරා කියනවා සර් සමාවිල්ලන් දෙපා මගෙන් අද තමයි පළවෙනි දවසේ මම ටැක්සිය එලෝන මීට අවුරුදු 6ක් එක දිගට මම මලකඳන් අදින හර්ස් එකක් තමයි වැඩ කරේ. මලකඳන් අදින හර්ස් එකක් වැඩ කරේ. අදයි මේ ටැක්සිය. දැන් මේ මොකද්ද කියන්නේ? අවුරුදු 10ක් තිස්සේ ඔහුගේ උපවිඥානයේ තැම්පත් වෙලා තිබුණේ මොකද්ද? මිත්‍යාව. මාල කඳන් නැගටි පෙරේතෝ කුම්බාණ්ඩේ අක්ෂ විසාචෝ එයි මගේ බෙල්ල මෙරිකයි කියලා. එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි තන තියෙන මිනිස්සෙක් දාපු තට්ටුවට ඔහු කලබල වුණා. දැන් මේකෙන් අපිට හිතන්න පුළුවන් හිත හීලා නැහැ හරිම මුරන්දුයි තන තන අවදි ඇවිදිනවා කියලා. දුරන් ගමන් ඒක චරං අසරීරං වාසයි. දැන් මම මේ වෙලාවේදී මගේ ජීවිතේ නාට්‍ය කලාවේ තියෙන මගේ හිතට තදින් බලපාපු මේ චරිතයක් සහ අවස්ථාවක් කියනවා. ඒකත් මේ සාහිත්‍යයට කලාවට මේ සම්බන්ධ නිසා. ගුණසේන ගලප්පති සූරින්ගේ ලිය තඹරා මේ නාට්‍ය ස්පාඤ්ඤ ජාතික දර්ශයා ලෝකාගේ ද ඩර්ටි හෑන්ඩ්ස් නැත්නම් ක්‍රයිම් පැෂනල් කියන එකේ අනුවාදයක් ලිය තඹරා. එතකොට මේ නාට්‍ය ප්‍රධාන චරිත තුනයි හියුගෝ, ජෙසිකා සහ නිකලස්. හියුගෝගේ චරිත රඟපෑවේ මම, මගේ බිරිඳ ජෙසිකා විදිහට සෝමලතා සුභසිංහ රඟපෑවා, සමන් බොකලවෙල කියලා ඒ කාලේ ජනප්‍රිය නළුවෙක් නිකලස්ගේ චරිතය රඟපෑවා. ඒ නිකලස් ඇවිල්ලා දේශපාලන පක්ෂයක නායකයෙක් හරියට ආචාර්ය එන්නම් පෙරරා වගේ චරිතයක්. එතකොට හියුගෝ කියන්නේ ධනවත් පවුලක තරුණේ, විප්ලවකාරී අදහස් තියෙන සමාජවාදී දේශපාලන පක්ෂෙත් බැඳිමිනේ. එයාගේ බිරිඳ තමයි ජෙසිකා. එතකොට ඒ හියුගෝ බැඳලා ඉන්න දේශපාලන පක්ෂයේ නායකයෝ ඔහුට පිස්තෝලයක් දීලා කියනවා නිකලස්ව ඝාතනය කරද්දයි කියලා. ඔහු විතර ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නෙමෙයි. ඔහුගෙන් ඒ රහස ඔහුගේ බිරිඳ දැනගන්නවා. ඒ බිරිඳ අර නිකලස්ට කියනවා මගේ මහත්තයා එන්නේ සාක්කුවේ පිස්තෝලයක් තියාගෙන ඔබතුමා පරිස්සම් වෙන්න කියලා. දැන් එක දවසක් බය නැතුව අර නිකලස් එනවා හියුගෝගේ ගෙදරට. එනකොට තියෙනවා පොත්රාක්කයක්. ඒ පොත්රාක්කේ පොත් බලපුවාම අර නිකලස් හෙගල්, මාක්ස්, එලියට්, ලෝකා. හෙගල් මාක්ස් අඳුරනවා.
හැබැයි එලියට් ලෝකම අතුරන. එහෙම දේශපාලනත් ඉන්නවනේ ලංකාවට. එතකොට එගල් මාක්ස් ඊට පස්සේ එලියට් ලෝක කවුද ඒ ප්‍රසිද්ධ කවියෝ දෙන්නේ? තමසෙත් කවි ලියනවාද? ඔව්. ඊට පස්සේ මේසෙට එනකොට කඩදාසියක් තියෙනවා. මට මේක හරියට කියවන්න බෑ. ජෙසිකාට දෙනවා. සතතින් පවන් නම්බකොළ බුදින තවසර දැහැනින් මිදේ දුට නැල දෙන ලියතබර සුභාසිතය 62 වෙනි කවියේ පළවෙනි පද දෙකේ. එතකොට ස්පාඤ්ඤ ජාතික ගර්ෂියා ලෝකාගේ නාට්‍ය අනුවර්තනය කරනකොට ගුණසේන ගලප්පති සෝදින් සුභාසිතේ මේවදෙක් ගත්තා. අර තේමාවේ උච්චම අවස්ථාවට එනකොට මහා පුදුමාකාර දැනුමක් අපිට ශ්‍රාවකයාට නරඹන්නට දෙනවා. ඒක එතෙන්ට එන්නේ මෙහෙමයි. ඕක නෑ, ඕක හිමාලය වනේ කියන මොනවද ලියතඹරක් කියන්නේ? හිමාලය වනේ පිපෙනවා කියන මල් ජාතිය ස්ත්‍රියක් වගේලු ඈතට පේන ওই මල් දකින තවුසංගේ සිල් බෙදෙනවා. ආ, ඕක තමයි තේරෙන්නේ. දැන්තර ඔඩියන්ස් එකට එක ගියා. ඊට පස්සේ වෙන දවසක හියුගෝ සාක්කුවේ පිස්තෝලේ දාගෙන යනවා නිකලස් ගෙදරට. ගෙදරට ගියාපුවාම නිකලස් දන්නවා මේ පුද්ගලයාගේ මනස කොයි වගේද, ආකල්ප මොනවද කියලා. ඔහු කියන දේවල් වලින් හැම්පටින්ම බලශෝධනයක් කරනවා නිකලස්. ඒ කියන්නේ මරන්න බැරි තත්ත්වයට කරුණු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නිකලස් අහනවා බමුද පුතා කෝපි කෝපයක් කියලා. හොඳයි, ටැන්ට්‍රික පැත්තට හැරෙනකොට හියුගෝ සාකෝට අත දානවා පිස්තෝලේ ගන්න. ආත්ම ශක්තියක් නැහැ, අත වෙවුලනවා. ඔහුට ගන්න බෑ අත, අත වෙවුලනවා. ඊට පස්සේ කෝපි කෝපෙ දීලා දැන් පුතා මට දෙන්න ඕන ඔය සාක්කුවේ තියෙන පිස්තෝලේ අරගන්න. හරි සුරුවම් පිස්තෝලිය අයිවන් නේද තමසට මේක දුන්නේ කියලා මේ සුඩින් තියෙනවා. අරයා කෝපි කෝපෙන් පොඩ්ඩක් බීලා මම ටිකක් එළියට ගිහිල්ලා ඇවිද්දනම් හොඳයි කියලා හිතෙනවා. මම ටිකක් එළියට යන්න හොඳයි ගිහිල්ලා විනාඩි විනාඩි යන් ගත වෙන්න ඉස්සෙල්ලා අර නිකලස් මේ හියුගෝගේ බිරිඳ ජෙසිකා එනවා ඒ ගෙදර දුවගෙන. නිකලස් මලාද කියලා අහනවා. එතකොට නිකලස් උත්තර දෙනවා නෑ, ඔයාගේ මහත්තයා නැති වුණේ නෑ. එතකොට ඔයාගේ මහත්තයා නිකලස්ද මෙයාද කියන ප්‍රශ්නේ ශ්‍රාවකයාට එනවා. ඊට පස්සේ දැන් අර ගිනි පුපුරු යට තිබිච්ච අර සුංගාරාත්මක අර ආදරණීය අදහස මෙන්න මෙතෙන්දී මතුවෙනවා අර දේශපාලන නායකයාට සාමේ ස්ත්‍රියට. එතෙන්දී මොකක් දෙන්නේ? මගේ ජීවිතේ බේරපු උත්තමාවිය තමයි මේ. අර ළඟට ඇවිල්ලා ඒ නාට්‍ය බොහොම වැදගත් විදියට පෙන්නනවා, වැරද ගන්නවා පෙන්නන්නේ. සාරි පොට අරගෙන අර පුද්ගලයාගේ පපුවට මෙහෙම තුරුල් කරගන්නවා. හැබැයි එළියට ගිය හියුගෝ එනකොට පේන්නේ මේ දෙන්න වැළඳගෙන ඉන්නවා. එතකොටම හියුගෝ මම රඟපෑවේ, මම කියනවා නිකලස් මට දැන් පුළුවන් තමුස දිහා කැලින් බලන්න, මගේ අත දැන් වෙවුලක් නැහැ. මම හිතුවේ තමුස සිංහෙක් කියලායි බෝධිසත්වෙක් කියලායි. දැන් බලනකොට නරියෙක් අර පිස්තෝලේ අරගෙන තුම්පාරක් බෙඩි තියෙනවා. ඔහු මැරෙනවා. දැන් අර සතතින් පවන් ළඟට වැටෙන කොළු කෑලි කොළකාලා ජීවත් මිනිස්සු තාපසයෝ ඇස් දෙක අරපුහම ලියතඹර මලට සිල් බෙදෙනවා කියනවනම් සාමාන්‍ය ප්‍රතග්ජන මිනිකු කීත කොහොමද කියන්නේ? මෙන්න මේකයි මේ සාහිත්‍යයේ තියෙන වටිනාකම්. අර ලෝකයේ විසිරි පැතිරි තියෙන චමත්කාර ඒක රාශි කරන කලාව කියන්නේ ඒකයි. එතකොට ලියතඹරා මුදු කුසුමිකය හවුසන්ගේ සිල් බිදෙනවා ආත්ම ලියනගේ කික් සින්දුවක් තියෙනවා. ඒ වගේම අමරදේවගයන් තියෙන කුමරියක පාසලක සරුණ පසාසිටි දෙත ක්‍රියා කරනවා කෙදි කෙදම්මවාද. ඉතින් මේ අපිට මේ විඳිනිය යහපත් ජීවිතයක් ගත කරන්න නම් අපේ හිත අපි මල්වත්තක් කරගන්න ඕන. ඒ මල් කැලේ මල් ලිබේ වැවෙනවා, මල්වත්තේ මල් වවන්න ඕන. එතකොට මේ මල් උද්‍යානය ආරක්ෂා කරන වටේට තාප්පයක් හෝ වැටක් අවශ්‍යයි. ඒක තමයි හිත නැමැති මල්වත්ත ආරක්ෂා කරන සීලය, ශික්ෂණය, විනය. එතකොට මේකේ ප්‍රධාන දොරටුවක් තියෙනවා. ඒකේ ආරක්ෂක බටයා වෙන්නත් ඕනේ මම මිසක් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් අපි ශක්තිවන්ත පුද්ගලයෝ වෙන්න ඕන, අපු නපුරු වෙන්න නරකයි. අපි කරුණාවන්ත වෙන්න ඕන, අපි දුර්වලව වෙන්න නරකයි. අපි නිහතමානී වෙන්න ඕන, අපි ඔතෑණී වෙන්න හොඳ නැහැ. අපි නිහතමානීව ආනම්බර වෙන්න ඕන, අපි
කලාකරෝ 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 වෙන්නට හොඳ නැහැ. මොනවද කියන්නේ යන්න තීරණය කරන්නේ දැනුමයි, කොහොමද කියන්නේ යන්න තීරණය කරන්නේ හැකියාවයි, සංකල්පය තීරණය කරන්නේ කියන ප්‍රමාණය කොපමණද යන්නයි. හැබැයි ඒ වුණාට ප්‍රඥාව තීරණය කරන්නේ කියනවාද නැද්ද යන්නයි. ඉතින් අවබෝධය දැනුමට වඩා ගැඹුරුයි. ඔබව හඳුන්න බොහෝ දෙනෙක් ඇති. හැබැයි ඒත් ඔබ අවබෝධ කරගත්ත අය ඉන්නේ ස්වල්ප දෙනයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉගෙන ගන්න ඕනේ පෝෂත් වෙන්න නෙමෙයි, ඉගෙන ගන්න ඕනේ සතුටින් ජීවත් වෙන්න. අපි දරුවන්ව පෝෂිතෙක් කරන්න නෙමෙයි උගන්වන්න ඕනේ, මොකද සතුට නැමැති පරම ධර්මය තමයි ඕන කරන්නේ. ඉතින් අපි කාටමක්ක චෝදනා කරන්නේ මේ හොඳ අය ඔබට අත්දැකීම් දෙනවා, නරක අය කිසියම් පාඩමක් ගන්නවා. ඉතා හොඳ අය අමතක නොවන දේවල් අපේ මනසට අපිට ඉදිරිපත් කරනවා. ඉතින් තව සෙන් බුද්ධාගමේන පුංචි කතාවක්, ගෝනුස්සෙක් හිමින් ඇවිදගෙන යනවා. මේ ගෝනුස්සා මඩවලකට වැටෙනවා. යහපත් මිනිහේ ගෝනුස්සා වර්ගන උඩින් තියෙනවා. ගෝනුස්සාව අල්ලනකොටම ගෝනුස්සා අර මිනිහගේ අත දෂ්ට කරනවා. පස්පාරක් ගෝනුස්සා වැටෙනවා. පස්පාරම ගෝනුස්සාට උපකාර කරනවා. පස්පාරම ගෝනුස්සා දෂ්ට කරනවා. වෙන මිනිහෙක් මේ සිද්ධිය බලන් ඉන්නවා. හරි මෝඩේ, ඇයි මහත්තයා ගෝනුසට උදව් කරනවා, ගෝනුස හැමතිස්සෙම ඔබට දෂ්ට කරනවා. එතකොට අර යහපත් මිනිසයා කියනවා, ගෝනුසගේ වැඩේ තමයි දෂ්ට කරන එක, මම කරන එක තමයි උදව් කරන එක. ඉතින් අපි මෛත්‍රී සාගත වෛර කරන්නේ නැතුව අපි ඉන්න ඕන. අපි කලි ගන්නවා කියලා කවුරු හරි ඡායක් කරනවා නම් වෙන කෙනෙක් වරදකට අපි අපිටම දඬුවම් කරගනීවි. යාළුවෝ දෙන්නේ බූදු වෙරළේ ඇවිදගෙන යනවා. මේ දෙන්න අතර වචන හෝමාරයක් සිද්ධ වෙනවා, කරුණාදාස සහ ජිනදාස. ඒ කරුණාදාස අතින් කියවෙන වචනයකට කේන්ති ගිහිල්ලා ජිනදාස අර යාළුවට කඹුල් පාරක් අහනවා. එතර කරුණාදාස වැල්ලේ ඉඳගෙන ඇඟිල්ලෙන් ලියනවා, අද මගේ මිත්‍ර කරුණා මේ ජිනදාස මගේ කම්බුලට පාරක් ගැහුවා. දැන් ඉස්සරහට යනවා දෙන්නත් එක. කල්පර දෙක ඉඳ ගන්නවා. ලොකු මූදු රැල්ලක් එනවා. ඒ ආපු වෙලාවේ කරුණාදාසව ගහගෙන මූදට යනවා. ජිනදාස මූදට පැනලා පීනලා ගිහිල්ලා කරුණාදාසව බේරලා වෙරළට ගේනවා. ඒ වෙලාවේදී කරුණාදාස ගල් කැටයක් අරගෙන එතන තියෙන ලොකු ගල් බිත්තියක් වගේ එකක් පැය ගානක් තිස්සේ කොටනවා. අද මගේ මිත්‍ර ජිනදාස මගේ ජීවිතය බේරුවා. ඒක දැකලා ජිනදාස අහනවා, මම ඔයාගේ කම්බුලට ගැව්වාම ඔයා මගේ නම වැල්ල ලිව්වා, මම ඔයාගේ ජීවිතය බේරපුවාම ඔයා මගේ නම ගලේ කෙටුවා, මගේ ගුරුතුමා මට උගල්ලා තියෙනවා නරක දේ වැල්ලේ ලියන්න, හොඳ දේ ගලේ කොටන්න. ඉතින් මේ කලගුණ තමයි අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් මම දැන් සමාප්තිය කරා එනවා. මේ කතා කරන මම අපේ චන්ද්‍ර මහාමුදුරු කිව්ව විදිහට මම ආයතන තුනක අවුරුදු 34ක් සේවය කරා. සේවය කරා මිසක් මම රැකියාව කරේ නැහැ. මම රැකියාවට ගියේ නැහැ එක දවසක්වත්. හැබැයි මම කරේ සේවය. මම තරුණ කාලේම ඉගෙන ගත්ත දෙයක් තමයි ওই සේවය, සර්විස් කියන වචනේ. එක්තරා විද්වතෙක් ප්‍රකාශ කළා කියනවා, පොතකින් ඉගෙන ගත්තා, service is the rent we pay for the privilege for living on this earth. සේවය වනාහි කුලි ගෙවීමකදී කුමක් සඳහාද? අපිට මේ පෘථිවියේ ජීවත් වෙන්නට වරප්‍රසාදයක් ලැබලා තියෙනවා. ඒ වරප්‍රසාදයට අපි ණයයි. මේ අපි ගත කරන කාලේ බෝඩිමක්. එහෙමනම් ඒකට කුලි ගෙවට්ට ඕන. ඊළඟ රුවන් මැකේ තමයි be a light not a judge, be a model not a critic, be a part of the solution not the part of the problem. ඔබ ආලෝකයක් වන්න නඩුකාරෙක් වෙන්න එපා. නඩුකාරෙක් කියන්නේ මේ වෘත්තිය නෙමෙයි, සාමාන්‍ය ජීවිතේ. ඔබ ආදර්ශමත් කෙනෙක් වෙන්න, ඔබ විචාරකෙක් වෙන්න එපා. ඔබ අර්බුදයක කොටස්කාරයෙක් වෙන්න එපා. අර්බුදයේ විසදන පාර්ශවයේ කොටස්කාරයෙක් වෙන්න. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ දැන් කතාවේ අවසාන දරට ඇවිල්ලා තියෙන්නේ. මම කැමති පොඩ්ඩක් වාදනය කරනවා නම්
ජගත් මෝහිනී මදුර වාසිනී චාරු දේහිනී කියන ගීතය. මේ ගීතය මෙතනට ගන්න හැදුවේ මම මෙන්න මේ කාරණාව නිසායි. සරස්වති කියලා කියන්නේ කලාවට අධිපති දෙවගණ. ලක්ෂ්මී කියන්නේ ධනයට අධිපති දෙවගණ. මේක අපේ බෞද්ධ සංස්කෘතිය අයිතියක් නෙමෙයි, අපේ කලාකරුවෝ ඉන්දියාවට ගිය වෙලාවේ හිතිපිච්ච දෙයක් තමයි මෙහාට ගෙනාවේ. ඕනෑම රටකින් ඕනෑම ජාතියකින් ඕනෑම සංස්කෘතියකින් ගැළපෙන දෙයක් ගත්තට ඒක කිසිම අඩුවක් වරදක් ඇති වෙන්නේ නැහැ. මට මේක කියන්න තියෙන කාරණාවක් තමයි අද සරස්වතිය ගැන ගීත නර්තන ඉදිරිපත් කරනවා, පූජාවල් පවත්වනවා. හැබැයි පූර්ණ කලාකරුවෙක් වීමට සරස්වතිය රූපේ උගන්නන සුසුකම් කීපයක් පෙන්නනවා. එන්නේ ඒකයි මට මෙතන කියන්න ඕනේ. එක අතක අපිට අත් දෙකයි තියෙන්නේ, තුමියට අත් හතරක් තියෙනවා. එතකොට මේ අත් හතර තියෙනවා, සතෙක් ඉන්නවා, පක්ෂියෙක් ඉන්නවා, භාණ්ඩ හතරක් තියෙනවා. පහත වම්ම තේති අල්ලන් ඉන්නේ පුෂ්කොළ පොතක්. පුෂ්කොළ පොත කියන්නේ බුද්ධිය. පහත දකුණු අතේ අල්ලගෙන ඉන්නේ වීණාව. වීණාවෙන් කියන්නේ රසිකත්වය. උඩ දකුණු අතේ ඉන්නේ ගිරවෙක්. ගිරවගෙන් කියන්නේ කතිකත්වය. ඊළඟ වම් පැත්තේ උඩ අතේ තියෙන්නේ නවගුණ වෙලක්. ඒකෙන් කියන්නේ ශීලය, ශික්ෂණය, විනය, ඩිසිප්ලින්. දැන් මෙතන ශක්තීන් හතරක් තියෙනවා. මේ ශක්තියට සරල වචනේ තමයි සවිය. සතර සවිය තමයි සරසවිය වෙන්නේ. එතකොට මේ සරස්වතී මෑණියෝ ඉඳගෙන ඉන්නේ නෙළුම් මලක් උඩ. අපේ තථාගතයන් වහන්සේගේ හැම රූපයක්ම අඳින්නේ අඹන්නේම නෙළුම් මලක් උඩ. එතකොට මේ නෙළුම් පිපෙන්නේ දියේ. අලේ තියෙන්නේ කොහෙද? අපිරිසුදු මඩේ. මේකේ අර කැකුල හැදෙන්නේ අපිරිසුදු දියේ. එතකොට දියෙන් මතුවෙන කැකුල හිරු එළියෙන් පිපිලා නැත්තම් විකසිත වෙනවා. පිපිච්ච නෙළුම් මල වතුර ගෑවෙන්නෙත් නැහැ, මඩේ ගෑවෙන්නෙත් නැහැ. දිවංගත මහාචාර්ය ඩබ්ලිව් එස් කර්මරත්නයන් තමගේ බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ කියන පොතක ලියලා තියෙනවා මෙන්න මෙහෙම කියමනා. ඔය නෙළුම් මල ගැන කියලා අවසාන කරලා තියෙන්නේ පුද්ගලයා නැමැති පියුම සමාජය නැමැති පිපිලා සුවදාමන්ට වෙන්න. පන්ති කාමරයේ පොකුණක් ඒක ශිෂ්‍යෝ නෙළුම් මල් වෙන්න. නිවස පොකුණක් ඒ අඹදරුවෝ හැම කෙනෙක් මේගොල් නෙළුම් මල. ඕනෑම ආයතනයක ඉන්න අපි එන්න ඕන. ලෝකේට කරදරයක් නැතුව කොච්චර කරදර දේවල් තිබුණත් ඒවට ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන් නම් ඒක තමයි වින්දනීය ජීවිතයක මාවතේ ප්‍රධානම කාරණාව කියලා හිතෙනවා. ඉතින් මගේ සමාප්තියේදී knowledge is power, character is power, flexibility is power. දැනුමෙන් බලය එනවා, චරිතයෙන් බලයක් එනවා, නම්‍යශීලී භවයක් එනවා. අද අපේ රටේ මේ සමාජයේ ලොකු කොටා හැම කෙනෙක් ළඟ තියෙන දුර්ලභකම ඒ නම්‍යශීලීත්වය නැති නිසා. කවුද හරි නෙමෙයි, මොකද්ද හරි කියන තැනට එන්න ඕන. එතනට එනකන් අපිට ජීවණයක් ගන්න හම්බෙයි. ඊට පස්සේ පුද්ගලයා වැදගත් කෙනෙක් වෙන්න ඕන, පුද්ගලයා ආකර්ෂණීය කෙනෙක් වෙන්න ඕන, පුද්ගලයා කිදුම් ලබන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අද මට මේ දේශනෙට ආරාධනා කිරීමටත් ඔබ වහන්සේලා අර මහ පොහිතාධිපතිතුමා මා ගැන කියන්නටත් ඒකෙදි මම ලොකු සතුටකට පත් වෙනවා. මගේ ජීවිතයේ මේ වින්දනීය ගමනක මට යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ තාත්තා දුන්නු අවවාදයක්. ඒකෙන් මම කියලා නිහඬ වෙනවා, ආනදයකට උත්තර දෙනවා. මම ධර්මාලෝක විද්‍යාලය ඉගෙන කාලේදී සිගරට් බිව්වා කියලා මල්ලි ඇවිල්ලා අම්මට කිව්වා, අම්මා තාත්තට කිව්වා. මම සිගරට් කොටේ මගේ අතේ තිබුණා අර වැඩිමල් චණ්ඩි අයියලා අපිට දීපන් කියලා බල කරන නිසා නැත්තම් ඒගොල්ලෝ ගහනවා. ඒ බයට මං සිගරට් කොටේ ගත්තා. ඒක තමයි මල්ලි දැකලා ඇවිල්ලා කිව්වේ. මගෙන් තාත්තා හුවා සිගරට් බිව්වා. අපේ තාත්තා කවදාකවත් අපිට බැලලා නැහැ, කවදාකවත් ගහලා නැහැ. හැබැයි අවවාදන් ශාසනා කරනවා, එක දඬුවමක් දෙනවා. දඬුවම තමයි තාත්තා නිදාගෙන ඉන්නේ ඇඳට දානවා. පැය දෙකක් 6 සිට 8 දක්වා කාලය තමයි නඩු ආන්නේ. මගෙන් ඇහුවා ඔය ළමයා සිගරට් බිව්වද? තුන් පාරක් ඇහුවා. මම ඕ කිව්වෙත් නෑ, කිව්වෙත් නෑ. යනවා ඇදයටට. පෑ භාගයට පස්සේ එනවා. ආයිත් තුන් පාරක් ඇහුවා. ආයිත් මම කතා නෑ. ආයිත් ඇදයට 4 පාරක් ඇදයට 4 පාරක් ප්‍රශ්න කරා. 4 පාරම මම මුනිවත රැක්කා. දැන් පෑ දෙක ඉවරයි. තාත්තා ඇඳෙන්න කිත්තා. ඒ පොතක් හරි පත්තරයක් හරි බලන වෙලාව මට කිව්වා එනවා එළියට ඉඳ ගන්න. මෙන්න මෙච්චරයි. මම මේක අහන ඇට විතරක් නෙමෙයි,
ඥානයන හැම තැනකම මම මේ අපේ තාත්තා මට දුන්නු දෑවැද්ද මං හැමෝටම ප්‍රදානය කරනවා එතුමාට ගෞරවයේ කුස වශයෙන් තාත්තා කිව්වේ මෙච්චරයි ඔය ළමයාගේ කවුරු හරි ඇහුවොත් කොහෙද ගියේ කියලා එයා අහපු තැනකට යනවා මොනවද එහෙදි කළේ කියලා කවුරු හරි ඇහුවොත් එයා අහපු එකකට කියන්න පුළුවන් දෙයක් කරනවා මොනවද එහෙදි කතා කළේ කියලා ඇහුවොත් එයා අහපු කෙනාට කියන්න පුළුවන් දෙයක් කතා ඔච්චරයි දැයියන්දයි මම ඉන්නේ ස්වාමීන් වහන්සේ ඔය ගල්තන උඩ ඒකයි ඔබ වහන්සේලා අපිට මේ විදිහට බොහොම ගෞරවයෙන් කතා කරන්නේ. ඉතින් මට ආරාධනා කිරීම ගැන මම දෙවිනි ස්තුතිමන්ත වෙනවා. මගේ নমস্কার පූර්වක ස්තුතිය ඔබ වහන්සේට මම පිරිනමනවා මේ වෙලාවේදී අතීතයේ දරගත් සිද්ධියක් මතක් කරගෙන මට ආරාධනා කිරීම ගැන විශේෂයෙන්ම විද්වතුන් ආමන්ත්‍රණය කරන මම දන්නේ කොතෙක් දුරට මේක සාර්ථකද අසාර්ථකද කියලා මම මේ ප්‍රතිචාර ලබා ගන්න දැනගන්න කැමතියි. මොකද ඊළඟට මගේ අඩුවක් තියෙනවා නම් ඒක මම හදා ගන්න. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. යලිත් අපි කොහොම හරි දවසක මුණ ගැහෙන්න තියෙනවා නම් ඒක හරි සුන්දර අත්දැකීමක් මේ. ඔබ ස්තුතියි. මම හිතන්නේ පියත් වශයෙන්ම අපේ රටේ ජීවත් වෙච්චි විශ්වවිද්‍යාලවල සාහිත්‍ය පිළිබඳව අපේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා වගේ බොහොම ශ්‍රේෂ්ඨ ගණ්‍ය මහත්මයාලගේ දේශනයක් ඇහුවා සමාන විදිහටම හැඟීමක් අපට දැනෙන ඔබතුමාගේ මේ දේශනීය තුල අපි ඉදිරියේදී මේ අපේ අධ්‍යනාංශයෙන් සංවිධානය කරන බලාපොරොත්තු වෙමින් සිටිනවා ඔබතුමාත් සම්බන්ධ කරගෙන තවත් කලාකරුවන් සම්බන්ධ කරගෙන සූම් තාක්ෂණයේම මේ වැඩසටහනක් විශේෂයෙන් ඒ වගේ හැකියාවන් තියෙන පිරිස එක්කව කරගෙන අපි ඉදිරි වැඩසටහනකදී නැවත වතාවක් හමුවෙමු. ඉතින් ඔබතුමාට අපි මේ රජරට ප්‍රදේශයේ නිරන්තරයෙන්ම මහරහතන් වහන්සේලාගේ සහ බුදුහාමුදුරන්ගේ වැඩම කිරීමෙන් පාරිශුද්ධත්වයට පත් වෙච්ච පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමිය තුළ වැඩ සිටින සියලුම ශක්තියින්ගේ ජයශ්‍රී මහාමුදුරන්ගේ පිහිට ආශිර්වාදයෙන් ස්වර්ණමාලි මහා චෛත්‍ය රජාණන් වහන්සේ අනන්ත අනුස් බලයෙන් ඔබතුමාට සතවර්ෂාදී කාලයක් ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට ප්‍රඥාව පහළ වේවා. ඔබතුමාට චතුරාරි සත්‍ය ධර්මයේම ආභද වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බොහොම ලිංගතු සිතින් යුතුව නැවත නැවතත් ඔබතුමාට පින් දෙනවා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ සමාජ විද්‍යා මානව ශාස්ත්‍රයේ භාෂා අධ්‍යනසයෙන් අපේ ආචාර්ය මණ්ඩලයේ සිළු දෙනාමත් ඔබතුමාට නැවත නැවතත් මේ වෙලාවේදී පින් දෙනවා.